ශ්‍රීලංකා ඔස්ට්‍රේලියා පළවෙනි T20 තරගයේදීම ආභාධයකට ලක්ුණු වමත් වේග පන්දියවන ක්‍රීඩක මිචෙල් ස්ටක් T20 තරගාවලියේ අවසන් තරග දෙකටම වගේම එක් දින තරගාවලියේ පළවෙනි තරග දෙකටත් සෙල්ලම් කරන්නේ නැහැ. ඇඟිල්ලේ ආභාධයකට ලක්වන ස්ටක් තාමත් සුවය ලැබමින් ඉන්නවා කියලා තමයි ආරංචි. ඇඟිල්ලට ප්ලාස්ටරයක් දාගෙන පුහුණුවීම් වල පන්දිය වුවා තරගවලදී එම් පන්දියවන්න අවස්ථාව නොලැබෙන්න තියෙන ඉඩ නිසා සම්පූර්ණ සුව වෙන්න කලින් සෙල්ලම් කරලා ආබාධය වැඩි වුණොත් ටෙස්ට් තරගාවලියේ අහිමි වෙන්න පුළුවන් නිසා තාමත් ස්ටක් විවේක ගන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ගැන ස්ටක් කතා කරලා තිබුණා. එතෙන්දි මේ වේග පන්දු යවන්න කියලා තිබුණේ ඉස්සරහ තරඟවලට සෙල්ලම් කරන්න අදහසක් තිබුණත් ඒ හැමදේම තීරණය වෙන්නේ ඉදිරි දවස්වල ඇඟිල්ල පරීක්ෂා කරලා ගන්න තීරණත් එක්ක කියලා. මං තාමත් ලොකු බලාපොරොත්තුකින් ඉන්නවා මට ඉස්සරහ එක් දින තරඟවල සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා. තාමත් දාපු ප්ලාස්ටර් එක නිසා සෙල්ලම් කරන්නේ නැතුව ඉන්නේ. ඉස්සරහ දවස්වල ඒක අයින් කරලා සම්පූර්ණයෙන් ආබාධය සනීප වුණොත් මට පුළුවන් ඉස්සරහ එක් දින තරඟවලට සෙල්ලම් කරන්න. මම දැන්ටමත් පුහුණුවීම් කරන එක් දින තරගාවලියේ ඉදිරි තරඟ සෙල්ලම් කරනවද ටෙස්ට් තරඟවලටම සෙල්ලම් කරනවද කියන එක ඉස්සරහ දවස්වල තීරණය වෙයි. කොහොම වුණත් ටෙස්ට් තරඟාවලියේ සෙල්ලම් කරන එක ගැන මම ගොඩක් හිතනවා. මට පුහුණුවීම් වල පන්දියවත් දිනම් කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. මම හිතන්නේ මට සම්පූර්ණයෙන් සනීපයි දැන්. ওই විදිහට තමයි එක් දින ගහනවද ටෙස්ට් තරඟවලටම සෙල්ලම් කරනවද කියලා දෙලොවක් අතරේ ඉන්න ස්ටක් අදහස් දක්වලා තිබුණේ. අපි බලමු ස්ටක්ට ඉස්සරහ තියෙන එක් දින තරඟ සෙල්ලම් කරන්න පුළුවන් වෙයිද ටෙස්ට් තරඟවලටම සෙල්ලම් කරයි කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැහුම්දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.